නව ප්‍රභේද හා යෝග හඳුන්වා දීම කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුවේදී පසුගිය දා සිදු කෙරුණා. නව බෝංචි විශේෂයේ වැඩි අස්වැන්නක් ලබා දෙන ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකිවීම විශේෂත්වයක්. සෝයා ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද යෝගට් වර්ගයේ ප්‍රෝටීන් ඌනතාව සහිත දරුවන් සඳහා උචිතයි. ඒ රුපියල් 20ක මිලකට අලෙවි කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මේ තියෙන තක්කාලියකේ පොත්ත ගණකම තියෙනවා. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තක්කාලි ප්‍රවාහණය කරනකොට විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. ඒකට විසඳුමක් විදියට මේ අය මේව සොයාගෙන තියෙනවා. මේ තක්කාලියක ජෑම් හදන්න පුළුවන්. ඒ වගේම සෝස් හදන්න පුළුවන්. දැන් අපි තක්කාලි අපිට වැඩි වෙලා විසි කරනවා. රුපියල් 20ට 15ට විකුණ ගන්නත් බැරි. හැබැයි කට්ටිය කියන්නේ ඇයි ඒකෙන් බැරිද සෝස් හදන්න කියලා. නමුත් අපි එහෙම තක්කාලි විසි කරන අතරේ අපි විදේශ රටවල් වලින් මේ පල්ප් එක ගේන සෝස් හදන්න. මොකද ඒ තක්කාලි වලින් අපිට සෝස් හදන්න බෑ. හැබැයි මේ තක්කාලි වලින් ඒ සෝස් හදන්නත් පුළුවන්, ජෑම් හදන්නත් පුළුවන්, අනිත් විදියට ආහාරයට ගන්නත් පුළුවන්.